ශ්‍රී ජයශ්‍රී මහබෝධිය වන්දනාමාන කරලා රුවන්වැලි මහසෑය වන්දනාමාන කරන්න ආවා. දැන් වන්දනාමාන කරලා ඉවරයි. ඔයගොල්ලන්ට පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම්. අපි වැඩි එහෙම වීඩියෝ කරන්න කියන්නේ නැහැ. අර එච්චර ඒක එච්චර ගැළපෙන්නේ නැති නිසා කැමරා හවුස් එකන ඔබ දැනගන්න එක. ඉතින් අපි දැන් යනවා හොටෙල් එකට. ඉල්ලා කාලවිල නිදාගන්න තමයි තියෙන්නේ. අපි යමු හොටෙල් එකට. අපි මුලින්ම සුප් එකක් අරගෙන ඔන්න දැන් කැම කන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ මේන්ස් වලට ගියා අපි. මේන්ස් වල ගොඩක් චාර්ජ් තිබුණා. ඉතින් අපි තෝරලා බෙල්ල අපිට ඕන ටික දාගත්තා. සී ෆුඩ් එහෙමත් තිබ්බා. සී ෆුඩ් කරී එකක්. අතර මේකේ ඔක්කොම තිබ්බා. සී ෆුඩ් චාර්ජ් ඔක්කොම මික්ස් එකේ කරී එකක් තිබ්බා. ඉතින් අපි මේ විදිහට තමයි කෑවේ. ඔන්න අපි ඩෙසර්ට් එකක් මේ විදිහට බෙදාගෙන ඔන්න දැන් කාලේ ඉවරයි. මෙතන මාර ලස්සනයි රෑට. අමුතුම ලස්සනක් තියෙන්නේ. ඔගොල්ලෝ ඇවිල්ලා බලන්න පට්ට ලස්සනයි. Hi guys, good morning. අපි දැන් මේ උදේ පාන්දර නැගිටලා ඉන්න උදේ පාන්දර මේ කී වෙලා? උදේ පාන්දර 8:00 වෙලාව. ඉතින් කියන්නේ අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පළහැරන හදන්නේ. යන්නවනේ. අපි හිටියේ ලස්සන විදිහකට තියෙන රූම් එකක. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න දැන් යන්න හදන්නේ. ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ ඉතින් අද ගෙදර යන්න තමයි තියෙන්නේ. අපි දැන් යම් බ්‍රෙක්ෆාස්ට් එකට. බ්‍රෙක්ෆාස්ට් එක මෙහි උදේ 7 ඉඳන් 10 වෙනකම් තියෙනවා කියලා තිබ්බේ. ඒනම් 9 වගේ වෙද්දී ඉවර ඇති. ඒක නිසා අපි දැන් ටක් ගාල දුවලා යන්න ඕනේ. අපි යන්. එන්නේ ටක් ගාලේ. ටක් ගාලේ. අපේ අමුතු ස්ටයිල් බ්‍රෙක්ෆාස්ට් එකක් තියෙන්නේ අද. ඒත් මම කියන්නේ අමුතු එක එක බ්‍රෙක්ෆාස්ට් එක කරනවා ගොඩක් දේවල්. වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඔක්කොම දේවල් අපි ආපත් කරනවා. සාමාන්‍ය ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් කර නැත්නම් මොනහරි ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් කරන්න නෝමල් තියෙන. දැන් මේකේ බුෆේ එකක් තියෙන. බුෆේ එකේ ඔක්කොම තියෙන ඕන එකක් හැදේ. ඊමයි ඒක නිසා මික්ස් එකේ තියෙනවා ශ්‍රී ලංකන් ඉංග්‍රීසි ඔක්කොම තියෙනවා. මේක තමයි අපේ රිව් එක. දැන් කන්නයි ගොඩක් එක මේ මගේ නම් චුට්ටයි දෙන්නේ. මගේ චුට්ටයි දෙන්නේ. මෙයා ගොඩක් දාගෙන. හයි. කොහෙද යන්නේ? ඔන්නේ ඉදා තමයි ධනංජිගේ බර්ත්ඩේ එක. ඉතින් මම ධනංජිරි කියන්නතෝ ගිහිල්ලා කේක් එකක් හොරෙන් මරන් ඇවිල්ලා රූෆ් ටොප් එකේ arrange කරගත්තා එතන ස්ටාෆ් එකේ මල්ලිට කියලා. ඉතින් ධනංජි දන්නේ නැහැ එතන ඇත්තටම අපි එහෙම arrangement එකක් කරලා තියෙනවා කියලා. ඔන්න එයා තාම දැකලා නැහැ ඒක එතන අපි කේක් එක ක්ලාස් එක කරලා තියලා කියලා. ඉතින් ඔන්න දැන් එයාගේ සර්ප්‍රයිස් එක. ඔය ඉතින් මම ඒ වෙලාවේ සර්ප්‍රයිස් කරනවා. මම හිතුවේ නැහැ මේ වගේ දෙයක් එතන ඒ වෙලාවේ තියෙයි කියලා. මම ඇත්තටම අමතක වෙලා වගේ තමයි හිටියේ බර්ත්ඩේ එකේ දවසම. ඔව් මට විශ් කරෙත් නෑ මෙයා. ඉතින් අපි මේ විදිහට කේක් කපලා අපේ ධනංජිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා.
අපි එදා ගෙදර එන්න කලින් අපි මුලින්ම සඳකිරි සෑයට ගියා. ඉතින් මේ සෑය තාම හතල ඉවර කරලා නැහැ. ඉතින් මේ කල්කටයන් තාම හතන ගමන් තමයි තිබ්බේ. ඒක අපිට බලා ගන්න හම්බුණා. ඇත්තට මේක කරන විදිහ ට්‍රේසිං එකක් දාලා තමයි ඒගොල්ලෝ කරන්නේ ඒක. ඉතින් ඒවා හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? අපි දැන් අනුරාධපුරේ දැන් මේ රන්දිනිගම ඉන්නේ. රන්දිනිගමට වෙන එකක් ආවා. හරිද? අපිට කන්න තැනක් නැහැ. හරිද? කවුරු හරි ඉන්නවා නම් මේ හරි අනුරාධපුරෙන් පස්සේ මේ වීඩියෝස් බලලා කවුරු හරි ඉන්වෙස්ට් කරන කෙනෙක් ඉන්නවා නම් හොඳ රෙස්ටුරන්ට් එකක් දාන්න මේ මිනිස්සුන්ට කන්න පුළුවන් නේද? කන්න පුළුවන් නේද? ඔන්න දාන්න මේ අනුරාධපුර පාරේ මොකක් හරි කොළඹ හැමතැනම දාලා වැඩන්න මෙහෙත් එකක් දාන්න අශේන් විකක් දාන්න මේ අනුරාධපුර කොළඹ පාරේ කොහේ හරි දාන්න එක තැනක දාපන් ඒ ඇති හැමතැනම ඕන්නේ මේ පාරේ එකක් දාපන් අපි දැන් ඔන්න කොහොම හරි යන්තම් කහලා අපි ගෙදර යන්න පටන් ගත්තා. ඉතින් අපිට වීඩියෝ එක එන්න කරන්නත් අමතකුණ ඇත්තටම. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේකේ ෆස්ට් බ්ලොග් එකක් බලන්න අනිවාර්යෙන්. බයි බයි ගයිස්. බයි බයි.